අද මම මේ පාඩමේදී කතා කරන්නට යන්නේ කොලර් ඩ්‍රෝ වල තවත් බේසික් ටූල් එකක් පිළිබඳව. ඒ තමයි බේසික් ෂේප් කියන ටූල් එක. මෙතනදී බේසික් ෂේප් ටූල් එක භාවිත කරලා අපිට බේසික් එක එක ඔබ්ජෙක්ට් ඇඳ ගන්නට පුළුවන්. උදාහරණයක් විදිහට මම මේ ඇඳගෙන තියෙන ඔබ්ජෙක්ට් හතරම බේසික් ටූල් භාවිත කරලා ඇඳගත් ඔබ්ජෙක්ට් හතරක්. මෙතනදී බේසික් ටූල් ලබා ගැනීම සඳහා මෙතනදී බේසික් ෂේප්ස් කියන කොටසේ තරදි බේසික් ෂේප් තියෙනවා. මේක ක්ලික් කරාම අපිට බේසික් ෂේප් ලබා ගන්නට පුළුවන්. ඩිෆෝල්ට් තියෙන්නේ මේ ෂේප් එක. වෙන ෂේප් අපිට ලබා ගන්නට අවශ්‍ය නම් මෙතනදි මේ පර්ෆෙක්ට් ෂේප් කියන ඩ්‍රොප් ඩවුන් එක ක්ලික් කරාම අපිට මේ විදිහට එක එක ෂේප්ස් තියෙනවා. මේක ෂේප් එකක් අපිට ක්ලික් කරලා ඒ ෂේප් එක ඩ්‍රෝ කර ගන්නට පුළුවන්. මෙතනදි සාමාන්‍යයෙන් මේ විදිහට තමයි ඇඳෙන්නේ අපිට. මේක හරි සමාන්තර උසක් හා පළලක් ලබා ගන්නට හැකියාවක් නැහැ. මේ විදිහට ස්ට්‍රෙච් වෙලා තමයි තමා අපිට මේක ඇඳ ගන්නට පුළුවන්. නමුත් මෙතනදී කීබෝඩ් එකේ කන්ට්‍රෝල් කී එක ප්‍රෙස් කරගත්තොත් එහෙම මට මේ විදිහට උස සහ පළල එක සමාන්තර පර්ෆෙක්ට් ඔබ්ජෙක්ට් එකක් නිර්මාණය කර ගන්නට පුළුවන්. මේකේ ඩිෆෝල්ට් විදිහට අවුට්ලයින් පමණයි එන්නේ. ෆිල් කලර් එක වෙනස් කර ගැනීම සඳහා මෙතනදී කලර් පැලට් එකේ කලර් එකක් උඩ ලෙෆ්ට් ක්ලික් කරාම අපිට ෆිල් කලර් එක වෙනස් කර ගන්නට පුළුවන්. අවුට්ලයින් කලර් එක ඉවත් කිරීම සඳහා මම මෙතනදී නන් කොටස තුලට ගිහිල්ලා මවුස් එකේ රයිට් බටන් එක ක්ලික් කරනවා. එතකොට ෆිල් එකක් අවුට්ලයින් ෆිල් එකක් තියෙනවා නම් ඉවත්දලා යනවා. ඒ වගේම තව මෙතනදී බේසික් ෂේප්ස් තියෙනවා. මේ විදිහට අකුණු පහරක ෂේප් එකක් වුණත් ඇඳ ගන්නට පුළුවන්. නැවතත් කන්ට්‍රෝල් කී එක ප්‍රෙස් කරගෙන මම මෙතනදී කන්ට්‍රෝල් කී එක ප්‍රෙස් කරන්නේ නැහැ. ඇත්තරම ඔය විදිහට අපිට ඒක නම් මේ ආකාරයෙන් ලබා ගන්නට පුළුවන්. එක කලර් එකම රතු විදිහට ලබාගෙන අවුට්ලයින් එකත් ඉවත් කරනවා. හරි, අපි මේ paper fold උණු object එකක් නිර්මාණය කරමු. නැවතත් මෙතනදී basic shapes tool එක ලබාගෙන තියෙද්දි මෙතන click කරලා මෙතන මේ paper fold කියන icon එක ලබා ගන්නවා. right, ඊට පස්සේ click කරලා මේ විදියට page එක නිර්මාණය කරනවා. හරි, එතකොට ඔයගලන්ට පේනවා ඇති මෙතනදී bounding box පෙන්නනවා. ඒ වගේම මෙතනදී පොඩි රතු පාටට කොටුවක් පෙන්නනවා. මෙතන රතු පාට මේ ඩොට් එකෙන් අපිට කරන්නට පුළුවන් මේ paper key fold එක අඩු හෝ වැඩි කර ගන්නට. මෙතනදී ඒ node එක උඩට මවුස් එක ගෙනිච්චාම මේ විදිහට මවුස් එක වෙනස් වෙනවා. ඒ වෙලාවට click කරලා drag කරලා අපිට මේ විදිහට මේ fold එක වැඩි කර ගන්නට පුළුවන්. මේ විදිහට මේ node එක වම් පැත්තට drag කරද්දී fold එක වැඩි කර ගන්නට පුළුවන්. මේ විදිහට දකුණු පැත්තට drag කරද්දී මේ fold එක size එක පොඩි කර ගන්නට පුළුවන්. මම මේ වගේ ප්‍රමාණයක් ලබා ගන්නවා. එතකොට ඔයගලන්ට පේනවා ඇති මේ විදිහට fold එක වෙනස්ලා තියෙන්නේ. ඊට පස්සේ pick tool එක ලබාගෙන අපිට අවශ්‍ය නම් මේකේ size එක අඩු වැඩි කර ගන්නට පුළුවන්. ඒ වගේම තමයි මෙතනදී මේ object උනත් බලපුවාම ඔයගලන්ට පේන ඇති රතු පාටට node එකක් තියෙනවා. මේකත් අපිට වෙනස් කර ගන්නට පුළුවන් මේ ඇඳලා තියෙන stop icon එකේ මේ වටේට තියෙන වෘත්තයේ radius එක අඩු වැඩි කර ගන්නට පුළුවන්. නැවතත් මම මෙතනදී basic shape tool එක ලබාගෙන මෙතනදී මේ විදිහට මේ රතු පාට dot එක උඩ click කරලා මේ විදිහට drag කරද්දී ඔයගලන්ට පේනවා ඇති දැන් මෙතනදී මේ outline විත් එක අඩු වෙලා තියෙන්නේ. නැත්තම් මේ විදිහට වැඩි කර ගන්නට පුළුවන්. ඒ වගේම තමයි මේ ඔබ්ජෙක්ට් එකෙත් අපිට ඒ ආකාරයෙන් වෙනස්කම් සිදු කර ගන්නට පුළුවන්. ඒ වගේම තමයි අපිට මේ විදිහට ඇඳපු බේසික් ෂේප් එකක් අවශ්‍ය නම් වෙනස්කම් සිදු කර ගන්නට පුළුවන්. උදාහරණයක් විදිහට මේ ෂේප් එකක outline එකක් තියෙනවා නම් outline එකේ width එක වැඩි කර ගන්නට පුළුවන්. මෙතනදී නම් දාලා තිබුණොත් outline එක ඉවත් වෙනවා. එහෙම නැත්නම් මෙතනදී වැඩි size එකක් සහිත outline එකක් ලබා ගන්නට පුළුවන්. ඒ වගේම මෙතනදී outline එකේ style එක වෙනස් කරන්නට පුළුවන්. solid line එකක්ද එහෙම නැත්නම් dot line ද ඊට පස්සේ මේ විදිහට dash line ආකාරයට වෙනස් කර ගන්නට පුළුවන් අවශ්‍ය නම්.
ඒ වෙනස්කම් අපිට මෙතනදී මේ property bar එකෙන් වෙනස්කම් සිදු කර ගන්නට පුළුවන්. ඒ වගේම මෙතනදී angle එක වෙනස් කරන්නට පුළුවන්. ඒ වගේම flip කිරීම මෙතනදී සිදු කර ගන්නට පුළුවන්.